දෙවියන්ගේ අධන්නාගේ සුරක්ෂිත භාවය මහත්මයාණන්ගේ රහස්ථානෙහි වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසය කරන්නේය. උන්වහන්සේ මාගේ රක්ෂා ස්ථානයය, මාගේ බලකොටුවය, මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයි ස්වාමීන් ගැන කියන්නේ මේ. මක් නිසාද උන්වහන්සේ පක්ෂී වැත්තාගේ මලපතින්ද විනාශ කරන වසංගතින්ද නුඹ මුදා හරිනසේක. උන්වහන්සේ ස්වකීය පියාපතින් නුඹ වසනසේක. නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නේය. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක්ය, මහා පලිහක්ය. රාත්‍රී භීතියටත් දමාලි බිඳින ඊකසටවත් අඳුරේ යන වසංගතයටවත් ඉර මුදුන් වෙලේ පාලු කරන විනාශයටවත් නුඹ බය නොවන්නේය. නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දස දහසක්ද වැටෙන්නෝය. ඒත් එය නුඹට ලං නොවන්නේය. නුඹේ ඇස්වලින් බලා දෘෂ්ටියාගේ විපාකය දකිනවා පමණක්ය. මක් නිසාද ස්වාමිනි, නුඹ මාගේ රක්ෂා ස්ථානයය. නුඹ මහෞත්තමයාණන් නුඹේ වාසස්ථානය කරගත්තෙහිය. නුඹට කිසි නපුරක් නොපෙමිණෙන්නේය. නුඹේ කූටාරමට වසන්තයක් ලං නොවන්නේය. මක් නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අනදිනසේක. ඔහු නුඹේ පය කලක නොවදින පිණිස ඔවුන්ගේ අත්පිට නුඹ උසුලා ගන්නෝය. නුඹ සිංහයාත් පොළගත් පාගන්නේහිය, තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නේහිය. ඔහු මා කෙරෙහි ඇලුම් වූ බැවින් ඔහු මුදා හරින්නෙමේ. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස් කරන්නෙමේ. ඔහු මට ආඥා කරන්නේය, මමද උත්තර දෙන්නෙමේ. දුකේදී ඔහු සමග සිටින්නෙමේ. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමේ. දීර්ඝායුෂෙන් ඔහු සෑහීමකට පමුණුවා මාගේ ගැලවීම ඔහුට දන්වන්නෙමේ.